එ අපි කතා කරන්න බලාපොරොත්තු ඉන්නේ සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය පිළිබඳවයි. මේී අයටති අප මොනමොන වගේ දේවල්ද සාකච්ඡා කළින් අපි කියල තියෙනවා ළමයි කිසියම් ගොයිපල් සතිකුගේ දේශය තුළ නැත්තං ආහාර ජීරණය සඳහා වැදගත්වන පද්ධතියක් තමයි ආහාර ජීර්ණක පද්ධතිය හෙවත් ආහාර මාර්ග පද්ධතිය කියන්නේ බ එහෙම කි්වට මේ ප්‍රධාන ක්‍රියාවන් කීපයක්දේ නො ආහාර ආගනු ආහාර ඇඹරීම් ජීර්ණයහෙවත් සංකීර්ණ දේවල් සරල බවට පත්කිරීම ඒවගේ පෝෂික දේහහිට උරාගැනීම හෙවත් අවශෝෂණය ගේ අනවශ්‍ය දේවල් බැහැර කිරීම කියන මෙන්න මේ ක්‍රියාවන් සඳහා දායක වන විවිධ අවයාව එකතුවීමෙන් සෑදුු පද්ධතියට අප කියනවා ආහාර ජීර්ණක පද්ධතිය කියලා මෙන්න මේ ක්‍රියාවන සඳහා විධ අවයාව එක වීම සෑදුු පද්ධතියට කිව්වා අපි ආහාර ජීර්ණක පද්ධතියක් කියලා ආහාර ජීර්ණක පද්ධතියක් ගත්තාම අපි දැන්කා මේකෙ ප්‍රධාන කොටස් දෙකක් තිබුණා එකකට කිව්ව අපි ආහාර ජීර්ණක නලය කියලා. ආහාර ජීර්ණක නලේකිව්වේ මොකයේ සිට ආහාර බැහැරවීම දක්වා ඒවා ගමන් කරන නාලාකාර මාර්ගයටයි. ම මොකකුහොරේ ග්‍රසනිකාව අනශෝතය ආමාශය උඩාන්ත්‍රයේ මහාන්ත්‍රය උදමාර්ගය කුදය හා දීවශයෙන් නාලාකාර මාර්ගයක් තිබුණ දෙවන කොට සහැඳින් නිවාපී අතිරේක ග්‍රන්ති ඉංග්‍රීසියන් කිව එක්සේසරි ගයන්ස් කිය මේ අර්ථයප කතා කළේ මේ ආහාර මාර්ගපද්ධතියේ විවිධ ස්ථාන වල එඳගෙන ආහාර ජීර්ණය හා අවශෝෂනය සඳවශ්‍යය බෙවිට ශ්‍රාවයන්න තන් තරල නිකුත් කරන ස්ථානයවත් අව්‍යාවයි මොකයේ කේට ග්‍රන්ති එමනත්ත ආමාශභිත්තිය අගන්‍යාශයේ කුඩාන්ත්‍රභිත්තිය පිත්තාශය අපමාවාදිය උදාරණ වුණා අපි ඊළඟට කිව්වා සතුන්ගේ ආහාර ජීර්ණය ප්‍රධාන ආකාර තුනකට සිද්ධ වෙනවා කියල සතුන්ගේ ආහාර ීර්ණය ප්‍රධාන ආකාර තුනකට සිද්ධ වෙනවා කිව්වා පලවිණීකට අපි කිව්වා යාන්ත්‍රික ජීරණය කියලා ආහාරයක රසායනික සංය නියතුව තිබියදී එය බෞද්ධිකව කුඩා කැබලි බවට පත්වීමක් තමයි සිද්ධ වනි දිවනියකට අපි කිව්වා පරසායනික ජීර්ණය කියලා අදාළ ගොයිපල් සත්‍රයාගේ ආහාර මාර්ග පද්ධතියෙන් නිකුත් වරනැත් අංශ්‍රාවය වන එන්සයිම්මගින් තමයි සිද්ධ වනි තුන්වෙනි ආහාර ජීර්ණවර්ගයක් ගැනකිව්වා ශුද්‍රජීවී ජීර්ණය. මේදී සිදුවන්නෙත් එන්සයිමිය ජීරණයක් තමයි කිව්වා නමුත් අදාළ එන්සයිම ශ්‍රාවේ කරන්නේ මේ ගොයිපල් සත්වයාගේ ආහාර්මාර්ග බිත්තියෙන් නෙවේ කිව්වා එහි සහිත් සහජීවී ආකාරෙන් වාසයකරන විවිධ ශුද්‍රජීවීන් මගින් කිව්වා. ඒගොල්ලා එන්සයිම ශ්‍රේක කර ගොයිපල් සත්‍රයාගේ එන්සයිම් බොලින් ජීර්ණය කරන්න බැරිදේවල් උදාහරණ කෙදිවර්ග. ුලෝො ෙමසිලිවුලොස් දිය ජීර්ණය කරලා දෙනවකි ඉති මෙන්න මේ විව්හේසා ක්‍රියාකාරීත්‍රය මත අපි කතා කලා ගොයිපල් සතුන්ගේ ආහාර මාර්ග ප්‍රධානආකාර දෙකකට අපි ගොයිපල් සතුන්ගේ ආහාර මාර්ග බිඩුව ප්‍රගානආකාර දෙෙකට එකකට කිව්වා සරල ආහාර මාර්ගය අනිකට කිව්වා සංකීර්ණ ආහාර මාර්ගය අපි කිව්වා සරල ආහාර මාර්ගයේ ඒවගේම ක්‍රියාකාරීත්‍රය සරලයි කියලා. හැබැයි සංකීර්ණ හාරමා විව්හෙසා ක්‍රියාකාරීත්වය කියට දෙකම සංකීර්ණ වුණා. මෙකට සංකීර්ණ ආහාර මාර්ගය කියන්නෙත් ඒ නිසා බවයි කියවුණේ යංගාරණයයක් ගත්. මේකේ මොකකුහරය කෙලින්ම විවෘත වෙන්නේ අන්න ශ්‍රෝතය කෙළින්ම විවෘත වෙන්නේ ආමාශයට නෙවෙයි කොහටද විශේෂපේශීය විව්හයන් සහිත විවහයට නැත්තං විශේෂ පැසවල් ආකාර විවහේකට. රූමණය විතන් ශිකාව බහුණවිය එතනින් තමයි ග්‍රන්තිම ආමාශය ආරම්භ ව ඒවගේ මේගුල්න්ට දලකෙඳ ප්‍රශ්්‍යයේසියට දහට වඩා වැඩියා හාරමතය පෙන්ඩ බෑ මේ ගොල්ල ඇ පිළි. මේගුල්න්ට පෝටීනෝ නයිට නොලින් පොටීන්නි පොදවන්ඩ බෑ මේ ගොල්ලන්ට පුළුවන්. මේගොල් අන්ගේ රසාෑනක ජීරණය ප්‍රමුකායි, මේගොල්න්ගේ ශුද්‍රජී ීර්ණය ප්‍රමුmukaයි. මේගුල්න්ට සුදදුජී විටමින් සංස්ලේෂණය ප්‍රමුඛණැ මේ ගොල්ලගේ ප්‍රමුmukaයි. ආදී වශයෙන් සරල හා සංකීර්ණයගේ වෙනස්කම් කතා කලා මේගුල්ල රෝමාන්ත්‍රනයක් පෙන්නුම් කරන්නේ මේ ගුල්ල පෙන්නුම් කරනු. මෙගුණොට තවනමක්තමයි රෝමාන්ප්‍රරිකය. එකඇන සංකීර්ණ හාරමාර්ගයක් කම්බෙනෝ ආහාර වමාරාකෑම මෙත් රෝමාන්තුනේ දක්වනව ශීරපායින් වෙනවා. එනම් මෙියනු අපි කිව්ව ආහාරර්මාර්ග පද්ධති ප්‍රධානාකාර් දෙකයි සංකීර්ණ හාරමාර්ග පද්ධදී සරල ආහාරමාර්ග පත්ද. එන අපි ඉස්සල්ලම මේ ලැස්ති වෙන්නේ සරල ආහාරර්මාර්ග පද්ධතියක විව්හේ සමාාවන්ට සංකීර්ණ හාරර්මාර්ග පද්ධතිය විව්හේසා ක්‍රියාකාරිීත්තය පිළිබඳු කතා කරන්නටයි. මෙතන කියල ේරවා සංකීර්ණ හාර්මාර්ග පද්ධතිය මේ හමුවන්නේ රෝමාන්තිකයන් තුළලු. ඒ අප මේ අයටතේ කතා කරනවා උදාහරණයක් විදියට ගවයාගේ ආහාරජීරණක පද්ධතිය. ගවයා සංකීර්ණාමා සයිත සතේ. වගේම රෝමාන්තිගේෙක් නිසා අපි කතා කරන්ටයනවා මේ අයටතේ ගවයාගේ ආහාරමාර්ග පද්ධතියේ විවහේසා ක්‍රියාකාරිීත්වය ගැන. මෙන්න තියෙනවා ගවයාගේ ආහාර්මාර්ග පද්ධතියේ හමුවන සුවිශේෂම කොටසක් වන සංකීර්ණාම් ආහාරමාර්ග පද්ධතියනත් තන් සංකීර්ණ ආමාශය මේක තුළ විශේෂ පැසවල් හම්බ වෙන මේ මකකූරයේ ඉඳලයින නාලය මේක ළඟාවෙනවා මෙන්න මේවාගේ විශාල පැසකට. මේ පැස මෙහෙම දෙකට බෙදලා තියෙනවා. මේ කොටසයි. නැත්තම් මෙන්න මේ සම්පූර්ණ කොටසයි. මේ කොටසයි දෙක මයත්වන්න මෙන්න මේකට අපි කියෙනා රූමණය කියලා. දැනගණ්ඩ ගවයාගේ නැත්තන් සංකීර්ණ ආහාර්මාර්ග පද්ධතියේ ධාරිතාවෙන් සේට හැත්තපහක් අසුවක්ම, ත්ත් කරගන්න ත්තන් සංකීර්ණ අමාශයේ ද අරිතාවයෙන් සයට හැත්තපාක් අසුවක් මහත් පත් කරගන්නේ මේ විශාල පැසක් වන රූමණය මගින් මේක විශාල ධාරිතාවකින් යුක්තයි රූමණයෙන් පස්සේ හම්බ වෙනවා සංකීර්ණමාශය හමුවන ප්‍රමාණයෙන් කුඩාම පැස මේකට අපිකෙනෝ විතංශිකාව කියලා එතනින් පස්සෙ අපිට හම්බ වෙනෝ සංකීර්ණාමාශය හමුවන ඊළඟ පැස බහු නැබිය රූමණය විටන ශිකාව හා බහුනැවිය කියනකට්ටියට කිසිම එන්සයි ම ශ්‍රාවී හැකියාවක් නැහැ ඒවා හුදෙක්ම පැසවල් පමණයි හැබැයි ඒවාතුළ ශුද්‍රජීවිල් වනවා ගනිමින් ශුද්‍රජීවී ජීර්ණය සිද්ධ වෙන. විට පස්සතමයි සැබෑ ග්‍රන්තිමේ අමාශය වන දටරාශය හම්බවෙයි. එනම් මෙන්න තියෙනවා සංකීර්ණ ආහාරමාර්ග හම්බවන සංකීර්ණ අමාශය. රූමණය විතන් ිකා බහුනැවිය ජටරාශය. පංග්‍රීසියෙන් කියමකට රමන් රටිකල උමේස ඇබෝමේස මෙන්න මේ ප්‍රධාන කොට හතරෙන් තමයි මෙයා සමන්විත වෙලාතියෙන්. රූමණේ විතංශිකාව බහුනවේ සහ දටරාශය මගින් තමයි මේක නිර්මාණය වෙලාතියෙන්. එතකොට මේ දක්බල තියෙන්නේ ඒවාගේ සංකීර්ණ ආහාර්මාර්ග පද්ධතියක රූපයක් තමයි මේ තියෙන්නේ මොකකූහරේ ඉඳලෙන නලේ ඉළඟට මෙන්න තියෙනවා රූමණය මෙන්න තියෙනවා විතංශිකාව මෙන්න තියෙනවා බහුනැවිය මෙන්න තියෙනවා ජටරාශීය ඔය විදිර්තමයි මේ ආහාර්මාර්ග පද්ධතිය සකස්වෙලාතිී අපි දළවශයෙන් මෙහි රූපයක් යෝජනා කළොත් සංකීන් ආහාර්මාර්ග පද්ධතියද ළමයි ගවයාට සත්‍ය තුල් තියෙනවා මේක ශීරපායි ලක්ෂණයක් කිරි උරාබීමට මේ තොල් පැවතීම වැදගත්වෙනවා. මොකයේ දත්තියෙනවා ඒ යටතේ විෂම දන්තියේ පරූපීය විශල වෙරස්සූ දත් හමුවෙනවා ජීවනචක්කරය දෙපාරක් දත්වයෙනවා කිරිදත්වෙනවා ස්ටිර දත්වෙනවා ඉන්සාපිකෙනවා දීවාරී තත්ත්වයක් පවතික ඩෙසීස්. යටතේ ගවයාගේ කිරිදත් හම්බ වෙනෝ. ගවයාට තියෙනවා කිරි දත් විසක්. මෙන්න මෙහෙමයි ගවයාගේ කිරිදත් සූත්‍රය, කෘන්තක රධන පුරස්්ව චාර්වක කියල ගත්තොත් උඩෑන්දේ කෘන්තක නැහැ රදනක නැහැ පුරස්්චාර්වක තුනයි චාර්වක න යට ඇන්දී අරුන්තක හතරක්තිය නො රදනක නැහැ පුරස්්චාර්වක තුනයි චාර්වක නැහ. මේ අනුව තමයි කිරිදත් විශ්සක් හැදින්. ගවයාට තියෙනවා අස්තීර දක් ටිස් දෙකක් අමුතුෙන් චාර්වක තුනතුනගාන එකතුවෙන එකයි වෙන්නේ කෘන්තක නැහැ උඩෑඇන්දි රදනක නැහැ පුරස්්චාර්වක තුනයි චාර්වක තුනක් එකතු වේ. යට ඇන්දී කෘන්තක හදරයි රධන කනය පුරස්්ටාර්රගතුනයි චාර් වගතුනයි මේයනු ස්තිින දත් තිස් දෙකක් තියෙන. තමයි මෙටෙදි ගවයාගේ මොකයේ උඩ ඇන්දිී මේ විදියට දම්ත කොට්ටේ නම් විහොයක් තමයි තියෙන්නේ යටි ඇන්දී හැබැයි දත් තියෙනු. මොක කුහරයක් හම්බ වෙනෝ මේ තුළ දිවක් තියනවා දිව හොඳින් චලනය කරන්න පුළවා මේ දිව ආහාර කේටය හා මිෂ්ට කරන්න ගොලි සෑදීමට ගිලීමට යොදාගන්න පුළුවන් කේට ගන්ති තියෙනවා හොඳින් කේටේ ශ්‍රාවේ වෙන. සාමාන්‍යයෙන් දිනකට ගවේ කේටේ ලීටර් දෙසීයක් පමණ ශ්‍රාගය කරනු. ඊළඟට අපිට හමුවෙනවා ක්‍රසනිකා මකකෝරේ නැත්තං මුකෝරයෙන් පස්සේ හම්මුවන සන්ධස්ථානයක් මේකෙන් එක පැත්තකට ආහාරමාර්ගයක් අනික් පැත්තර ශ්‍රසන මාර්ගයත් ගමන් කරනවා. දකට අපිට හම්බවෙනවා අන්න ශ්‍රෝතය එ වනත්තන් ගලනාලය. මේක තමයි විවෘත වෙන්නේ මෙන්න මේ රූපයෙන් දක්වල තියෙන සංකීර්ණමාශයට ඔබට පේනව ඇති මේ තියෙන සංකීර්ණාමාශයෙන්. මේක තියෙනවා ප්‍රධාන පැස්වල් කීපයක් ඒකෙන් එකක් තමයි මේ දක්වල තියෙන රූමණය මෙන්න තියෙනවා ළමයි මේක විශාල පැසක්කාකාරවව්හයක් වෙනෝ මේ විදිහට ස්තර නැත්තං කලාප දෙහෙකින් යුක්තව ගොන්නන්නැගලා තියෙන මේකට කියනවා පෘෂ්ටීය කොටස කියලා ඒ වගේම රූමණයේ උදරීය කොටසකුත් තියෙන. ඊඟට අපිට හම්බ වෙන්නේ විතන් ශිකාව විතන් ශිකාව කියලා කියන්නලමයි මෙන්න මේ පැසක් කාකාර වව්හය ඒක තියෙන්නේ මෙන්න මෙතන මිම අන්න ශ්‍රෝටය තියනවා. මෙන්න මිහෙම පවතින පැසක් ආකාර කුඩා විය්හයක් තමයි විටන් ශිකාව කියන්නේ. ඊළඟට ඔබට හමුුවෙනවා මෙන්න මේ ආකාරයෙන් බහු නැවිය කියන විව්හය. මෙන මේ ප්‍රදේශයෙන් හම්බ වෙන ඔබට බහු නැවිය කියන මෙ මේ ප්‍රදේශයෙන්කට හම්බ වෙනවා බහු නැවිය කියන විවහය මේක මෙන්න මේවාගේ බැල හැඩයකින් යුක්තයි එනම් දැනගන්ට මේ තියෙන්නේ විතා ශිකාව වෙනෝ මේ තියන්නේ බහු නැවිය වෙන ඉඟට ඔබට හමුවවා ගවයාට හවේනික සැබෑ ග්‍රන්ථම ආමාශය ඒක තමයි මේ දක්වලතියන්නේ මොකක් දේකට අපි කියනවා ජටරාශය කියය පේනවාද මේ තියන බහුණවී ඒකෙන් තමයි මේ ජටරාශය ආරම්භවෙන් මෙින මේ ආකාරයෙන් ජටරාශය මෙතනින් ආරම්භ වෙනෝ මේක මෙම ගමන් කරන විහයක් වෙන් ට මේකෙන් ඉංග්‍රීසි යුවකුරක හැඩේට මේක මෙහෙම ගිහිල්ල මේකෙන් ඉංග්‍රීසි යුවකුරක හැඩේට ග්‍රහණය ආරම්භ වෙනෝ මේක කුඩාන්ත්‍රයේ ආරම්භක කොටස එනම් මේ කොටස් ද මෙම රූමණිගරයි මේකට අපි කියනවා ඩට රාශය කියලා බලන්න රූමණයේ නැත්තා සංකීර්ණමාශයේ ප්‍රධාන කොටස් රෝමණය විතන්ශිකාව බහුනැවී ජටරාශය ඊළඟගට ඉංග්‍රීසිී යවකුරක ඩේටෝට හමුවෙනවා ග්‍රහණී ග්‍රහණිය කියන්නේ කුඩාන්ත්‍රයේ ආරම්භක කොටස ඊළඟට මේක කුඩාන්ත්‍රය අනෙකුත් කොටස් සු්‍ය අන්ත්‍ර හා ශේෂාන්ත්‍රය වශයෙන් මේම ගමන් කරනවා මෙහෙම ශුුණ්‍යන්ත්‍රේ හා ශේෂාන්ත්‍රී විදිහයට මේක පිටතර ගමන් කරනවා ඊළඟෙට අපිට හම්බ වෙනවා මේ විදිහයට මහාන්ත්‍රය එමනත් කුඩාන්ත්‍රයහු මැවිල්ල ඊට පස්සේ උන්ඩුක පුච්චේ නම් පොඩි පැසක්තියෙනවා එතනින් පස්සේ මහාන්ත්‍රයේ හම්බ වෙනවා මෙ අ සාපේක්ෂව දිගින් වැඩි හ විල් ැවිල්ල ගුදමාර්ගය තියෙනව ගුද විවරයෙන් කළමන වෙනවා එතකොට ගවයාගේ ඉංග්‍රීසි යුවකුරකි හැඩියට තියෙන ග්‍රහණ ආසලින් අපට හම්බ වෙනවා අග්න්‍යාශය මෙවිදියට ඒ වගේම ගවයාගේ අක්මාව හම්බ වෙන තාශේ තියන මේමගින් පිත්ප්‍රනාාලයක් ඔස්සේ ග්‍රහණයට පිද්ජිෂ ලබාගෙන අපි මේ තියන්නේ ග්‍රහණ වශයෙන් අපි හඳන්වලු ති නිශුුණ්‍යාන්ත්‍රයේ හාශේෂාන්ත්‍රයේ අපට කිය එත හැකි මේකට කුඩාන්ත්‍රයේ කියලා ඇත්තෙම කදිි ජීරණයට දායක වන උන්ඩු කියේ තමයි මේ තියෙන් මේ තියන්නේෙ උන්ඩු කිය කියලා අපට දක්වන්න පුළුව තියෙනවා මහාන්ත්‍රය මේ තියන්නේ ගුදමාර්ගය මෙන්න තියෙනවා ගුදය අපට මේ ගවයාගේ ආහාර්මාර්ග පද්ධතිය මේ විදිහයට දිරිපත් කරන්න තියන ගවයාගේ ආහාර්මාර්ග පද්ධතියක රූපයක් ධන්තකොට්ටය දත් දිව මකගුහරය ග්‍රසනිකාව මෙන්න තියෙනවා සංකීර්ණ හාර්මාර්ග පද්ධතිය ඒ කොටස් වශයෙන් රූමණය විතංශිකාව බහුනවිය ජටරාශය ග්‍රහණිය කුඩා අන්ත්‍රය උන්ඩුක පුච්චය මහාආන්ත්‍රය ගුද මාර්ගය ගුදයකන ගොඩා සම්බය අමතරව අතිරේක ග්‍රන්ථ විදිහයට අපට දක්වන්න පුළුවන් අග්්‍යාශය ඒ වගේම අකුමාව ඒ වගේම පිත්තාශය තර මෙන්න මේවාගේ තත්ත්වයක් තමයි ගභයාාවේ ආහාර්මාර්ග පද්ධතිය තුළ තින්. තර මේකට සමාන්ත්‍ර රූපයක් තමයි අපි මෙතන ඉදිරිපත් කරලා තින් අන්නශරෝතය මෙන්න තියෙනවා රූමණය මෙන්න විතන් ශිකාව මෙන්න බහුනැවිය මෙන්න ජටරාශය මෙ ග්‍රහණය මෙන්න කුඩාත්‍රය මේ තියනෙත් එබඳවරූපයක් තමයි මේ තියනෙත් ඉංග්‍රලිසි භාසාාවෙන් නම්කරපු එබඳු රෝපරෝපයක් මේ ඊසෝහේගස් කියලා කියන්නේ අන්න ශරෝතේටයි තියන්නේ රණය රූමණයේ මේ පෘෂ්ටිය පෙනුමක්තියෙන උදරිය පෙනුමක්තියෙන මේ තියෙන කුඩා පැසතමයි විතංශිකාව වෙන්නේ අපි කිව්වා සංකීර්ණනාමාශී තියන ප්‍රමාණයෙන් කුඩාම පැසතයි විතංශිකාව මේ ඔොමේසම් කියල දක්වල තියන්නේ බහු නැවියයි ඇබූමසම් කියල දක්වලතියෙන්නේ ජටරාශයයි මේ ඉංග්‍රීසි යුුවකරොක නැම්මක් තියෙන්නේ ඇත්තෙමකිව් දග්‍රහණියයි මේ ස්මෝල් ඉන්ටෙස්ටන් කියර නම් කරලා තියෙන්නේ කුඩා අන්ත්‍රයයි ඉන්ටෙස්ටින් කියල නම් කර තියෙන්නේ මහාන්ත්‍රියයි මේ ප්‍රදේශය අපිට ගුදුමාර්ගය කියල දක්වඩ පුළුවන් මේක ගුදවිවරයෙන් කියලවර වෙනවා හොඳ ඒනම් මෙන්න මේවාගේ තත්ත්වයක් තමයි දැ මේකේ මොකකුහරය දිව දත් දන්ත කොට්ට ආද පින්මලනේ. නමු දලවශයෙන් සංකීර්ණාමාශයේ ක්‍රියාකාරීත්ව නැත හිරූපේ නම් දක්කලතියෙන්. අපි හෙනම් ඉස්සර ලඹ කතා කරමු ගවයාගේ සංකීර්ණ ආර්මාර්ක පද්ධතිය පවතින පළවෙනි කොටස නැත්තම් මකය එෙමනැත්තා මවුත්. සත්‍ය මාංශෂල තුල් හමුවන සත්‍ය ංශල ොල් හමුුවීම දැළගන්න ශීරපායි ලක්ෂණය මේක තියෙන්ෙන කිරි වරාබීමටයි නමුත් තොල් හොඳින් චලනය කරන්නට බෑ ගනපේශීන්ගෙන් සෑදිලාතිෙන දැන් මානවයාගේ ලක්ෂණයක්තමයි තුොල් හොඳින් චලනය කරන්න පුළුවන් ඒක කතනයට වැදගත්වනෝ මේ ගොල්ලන්ට හෙම එකක් ශ්‍රේෂ්වල පටන වොලින් යුත් රළු කොරොස්දිවක්තියනෝ මේක හොඳින් ටලනය කරන්න පුළුවන් කො මේ සමහරවෙලාට තනකොළ අල් ගණන්ඩ පවිච්චිකක්නො වෙවායා තනකොළ ුලා කණකොට මේ දිවේ තලකොල පට්ලවල ගන්නවා. අරගෙන ඉරවෙලා යට ඇන්දි තියෙන දතයි. උඩෑන්දිි මකිව්වා ගණවූ විදුරු මසක්ක්‍යව දන්ත කොට්ටයක් තියෙනවා කියලා. මේකට සමහරු කියනව ළමයි ඩෙන්න්ටල් පෑඩ්ඩ එක කියලා. ගවයාගේ උඩෑන්දි දත්නය තියෙන මේවාගේ. විතුරු මස ගැරීමෙන් සෑදනු විවෝහයක් එකිකට අපිකර ඩෙන්ටල් පැඩ්ඩක කියලා. යටෑන්දි නන්තියනවදත්. ගවය කරණන්නේ මේ උඩෑන්දදි ඩෙන්ටල් පෑඩ්ඩෙකට යටෑන්ති දත්තුව අතට තනකොල හිරළ ඔලුව ගස්ත පහමත කොළ ැෙනු දත්තිවිල හරයන්නේන. හයි් මේ ඉදදිව ආහාර අල්ලා ගැනීමට කේටේ හා මිෂ්ටකිරීමට, ගොලි සෑදීමට වගේම ගිලීමට හා. වමාරා කෑමෙහිවත් රෝමාන්ත්‍රණයට ආධාර වෙන බලන්ඩකු දිවේ ක්‍රියා ආහාර අල්ලා ගැනීම කේටේ හා මිෂ්ටකිරීම ආහාර ගුලි සෑදීම ආහාර ගිලීම රෝමාන්ත්‍රණයට අධාරවීම. මේ දිවේ රසාංකුර බහුලයි එනිසා යාට සතු මේ සස ජනෙනවා විෂම දන්තීය දීවාරය දත්තමුයනවා ජීවන චක්‍රේ දෙපාරක් දත්වෙනවා දත්තුල රූපාකාරේ මෝෆෝලජීක. ගෙන් බිස් වෙනවා මේ අයටතේ මෙන්න ගවයාට කිරිදත්තියෙනවා විස්සක් මේ ඒ සූත්‍රය තමයි දක්වලති බිින්දුව බිින්දුව තුනයි බින්දුවයි හතරයි බිඳුවයි තුනයි බිුවයි දැනගණ්ඩ ධන්ත සූත්‍රයක් මකින් දක්වන්නේ සතුන් දීපාර්ෂික සම්මතිකයි කියලා මොකයි එක පැත්තක තියෙන දත් ප්‍රමාණය මොකයි සම්පුූර් දත් ප්‍රමාණය ොයන්ට මේක දෙකින් වැඩි කරටුවු එකයි කිරිදත් විස්සයි කර ලබුණන තුනයි තුනයි හය හතරයි දයයි දාහයි දෙකින් ගඩි කර පහම විිස්සයි. ඉරකට ගවයාට ස්ටිර දත්තියනෝ ටිස් දෙක් ස්ටිරදත්තියනවා තිස් දෙක් කෘන්ත රදනක පුරස්ටාර්ක චාරුවක තුනයි තුන හැතුන මෑතුනයි දුලායි තරයි දසයයි දසයයි දාසයයි ටිස් දෙකක්තියෙනවා කිරිදත් විස්සක්තියෙනවා ස්ටිරදත් ටිස් දෙකක්තියෙන. මේ අනු ස්තිලදත් ස් දෙකයි. මොකයේ ඉදිරිපස්ස කෘන්තකදත් නැ ඒවිෙනුවට විදුරු මස ගණනවෙලා සෑදනු දන්ත කොට්ටේ නැත්තන් ඩෙන්න්ටල් පෑඩ්ඩිගතමයි හම්බවෙන්නේ. මේ දන්ත කොට්ටය තනකොල කඩාකෑමට ආධාර වෙන. යට ඇන්දී දවයි උඩ ඇන්දිී දන්තකොට්ටේ ඇතරට තලකොළ හිර කරලා හිස ගැසීමෙන් ත මයි ගවයා තනකොළ කඩාකන්න. හු ඉතාම ශක්තිමත් උඩහනුවයියටහනුවයි මේක හයි වෙලාතිය ඉතා පුළුල් පරාසේක චලනය කරන්න්න පුළුවන් විදිහටේ නිසා ඉතාම ලහිලයේ ආහාර ගැනීම හැකියාවක් මෙයාට තියෙන. කේටග්‍රන්ති ගණනාවක්තියනවා මොකේ තුළ කේටේ මද වශයෙන් භාශ්මිකයි එකන්න පිේශ්ාගේ අටයි දශම දෙක් තරම්ෙන. දයිනිකව ගවයකුගේ ආහාරමාර්ගයෙන් කේටයේ විශාල ප්‍රමාණයක් අපි ගත්ත පීට දෙසයකට ආසන්න ප්‍රමාණයක් ශස්්‍රවය ව නොකද මේක ආහාරමාර්ග පද්ධතිී ක්‍රාකාරිත්‍යය පවත්වා ගැනීමට හරි ආධාර වෙනවා. ග්‍රසනිකාවහෙවත් ත්‍රෝට්ට එක ගවයාගේ ආහාර මාර්ග්‍යයි, සොසන මාර්ග්‍යයයි වෙන්වන පොදු විවරය වෙනෝ. චාලනය අන් නිසා තමයි අපි කියන්නේ පිරිස්ටල් සිස් නත්ම් ක්‍රමාකුංචන තනයන් නිසා ආහාර අන්නශරෘතය ඔස ගමන් කරනු ඊලඟට මෙන්න තියෙනවා අන්න ශරෝතයට අපි කියනවා ඊ සොෆ්ගස් කියලා මේක නාලයක් වගේ විව්හොයක් ස්තර හතරකින් හෙදරතිය ඕනම ශීරපාය අන්න ශ්‍රෝතියක් මෙමයි හොඳින් ඇදන සුළුවයි එවගේ මේකදගේ ආහාර ගවන් කරන්නේ ක්‍රමාකුංචනය කියන ක්‍රියාවට මේ ක්‍රමා කංචනයට පඉංගවීසියෙන් කියනව ලමයි පෙරිස්ටැල්සිස් කියලා කෙඳින් මේ ආහාරමතිය පෙන වැඩ්නු ගවයන් ලබාගන්න ආහාර එම කෙදිි ජීර්ණය කරන්ට අන්න ශ්‍රෝතේචත්‍ර රූමණ ීපෙති ඇවිෙන බ කිරිපමණක් ආහාර වශයෙන් ගන්න කට්ටයකි. කිරිවල කෙලි නැති හන්දා ඒවා ජීරණය කරන්ට අන්න ෂෝතය ඉදලා රූමණේබෙති යවල වැඩක් නෑ කෙලින්ම එන්සයි මේ ජීරණයට දායකවෙන ජටරාශයටයි යවන් එක යන්න මෙන්න මේවාගේ දෙයක් ලමයි. අපි ගත්තොත්තෙම අන්න ශූතය මගින් ලැබෙන ආහාර මේම යන්නේ රූමණේට ඟට ළංඟාවෙන්නේ බිතන්ශිකාවට ඊළඟට ළඟාවෙන්නේ බහුනැවිියයට ඊළඟට තමයි ජටරාශයට ලඟාවෙන් එතකොට කෙදි ආහාර වශයෙන් ගන්න කට්ටයගෙනක් ඒ කදිි ජීරණය කරන්න ඕර නිසා මොකද වන් ඒවා යැවෙනෝ සුපුරුද විදිහයට අන්නශ්‍රෝතයෙන් රූමණයට. රූමණයෙන් විටර්ශිකාවට. විතර්ශිකාවෙන් බහුනැවියයට. බහුනෙවීෙන් ජටරාශයට. නමුත් අඩංගු කෙදිි ප්‍රමාණයේ ඉතාම අඩු නැත්තං කිරි පමණක් ආහාර වශයෙන් ගන්න කට්ටියකි. ඒ ෙරි ජීරණය කරන්න්න කියලා මේ කෙඳි බහුල න තක් කෙදි බහුලව ජීරණය කරන රූමණය විටංශිකාාව බහුනැවී වගේ පැසවල් වල රස්තියාදු කරන එක තේරුමක් නෑ. එතකොට ගවේ කිරිපමනක් ආහාර වශයෙන් ගන්නවනම් මේ රූමණය විතංශිකාාව බහුනැවී වගේ පැසවල් වල ඒකී රස්තියාදු කරන එක තේරුමක් නෑ ඒවාක් වෙලාවට වෙන්නමකක්ද විශේෂ ගමන්මාර්ගයක් හෙවත් ඇලියක් පිළියල වෙලා මෙම කිරි. ගලනාලේ ඉඳලා ගමන් කරනවා ජටරාශය විතද. මෙන මාර්කයට අපි කියනවා ශීර ඇලිය කියලා මේමකින් අනවශ්‍ය විදිහට අපට බේ පැටවුන්ගේ කිරි ස්යාදු කරන්න වුණාවක්නැ කෙලිම් අවන්ඩ පුළුවන් අන්න ශෝතියට තමාවෙන් අන්න ශෝතයේ දල කෙලින්ම දර්රශ්්‍යියයට යවන්න පුළුව මේකට උදාගන්න මේ මාර්ගයට කියනවා අපි චීරෑලිය ත සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ලෙක්ටේෂන් ගර එකක් කියලා ඒගැන තමයි මේ කතා කරලා තියන්නේ කියලා තියෙනවා නමුත් කිරිමත පමණක් යැපෙන උඩා වසුබැටවුන් ආරවශයෙන් ගන්නාකිරි. අෝයේ අන්න ශෝතියේ ඇලිය නැත්තා ශීර ඇලිඔස්සේ කෙලින් ම ජාවනව කොහටද ජීර්ණය සඳහා ජටරාශයටමතියන්නේ එකයි. අපි කතා කලා හෙමනක් අන්න ශ්‍රෝතය පිළිබඳව. ඊළගත් තම අපිට හම්බවෙන්නේ සංකීර්ණ අමාශයහිවත් කම්පලිකේට නැන් කම්පලක්ස් මැ මේ සංකීර්ණ ආමාශයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි පූර්ු ආමාශයේ පූර්මා නැත්තා පූර්ු ආමාශය තුළ තමයි මේ ශුද්‍රජීවී ජීරණයට ආධාර කරන රූමණේ විටංශිකාාව බහුනවී යන පැසවල්ති එක තියෙන පූර්ු ආමාශයේ තුළ එතනින් පස්සෙම් එක ළඟා වෙනවා සත්‍ය ආමාශයහිෙවත් ග්‍රන්තිමී ආමාශයට මේක තමයි තම බිත්තියට එන්සයිම ශ්‍රාවී හැකියාවක් තියෙන අමාශය මේකට අපි කියනව දටරාශය කියලා නැතං ඔබ ඇබෝමිසම් කියලා මේකට අපි කියනවලමයි ජටරාශය හෙවත් ඇබෝමසම් කියලා කොට අපි කතා කරමින් ඉන්නේ ඒ දඩරාශය පිළිබඳවයි එන්සයිම් ශ්‍රාවී හැකියාවක්තිය ජටරාශයතමයි පූර්වාමාශයට අඇතිවෙන්නේ දනගන්න වැඩනු ගවේක් ගත්තාම එයාගේ මුලු උදරකුහරේ ධාරිතාවෙන් සිට හැත්තපැහක්ම ආවරණය කර ගනති එන්නේ මේ සංකීර්නාමාශය විසින් තවිදිහකින් කිව්වොත් රූමණය විතන් ශිකාව බහුනැවිය කියන පැසවල් තුනමගේ ක්සිට විසි පහතමයි ජටරාශේයට යිතිවෙලාතිී එනං අපි කතා කරන්ට යනවා ඔය කියන පූර්ු ආමාශය පිළිබඳව පූර්වාමාශය තියෙනවා පැසවල්තුනක් ්‍රූමණය විතන් ශිකාවසා බහුණවිය කියලා ඒ ගොල්ල ගැෙනයි මේ කතාව මතකද මෙිහෙම එනවා අන්න ශ්‍රෘතිය ඉඳලා මේකින් තමයි මේ පූර්ු ආමාශය මේ විදිහට ආරම්භවෙන්නේ ඒකෙන් තමයි විතන් ශිකාව ආරම්භවෙන් විතන් ශිකාව කියන්න ප්‍රමාණයෙන් කුඩා පැසක් ඉළඟට මෙතන තියෙනවා ප්‍රමාණයෙන් විශාල පැසක්වන බහු නැවිය මේ බහ නැවී ඉඳල තමයි ආපහු සැබෑ ග්‍රන්තිමේ ආමාශය වන ජටරාශය ආරම්භවෙන් විදි ඒක තමයි ඉංග්‍රීසි වූ අකුරක හැඩට නැවිලා අන්ත්‍රේ වශය නිදියට ගමන් කරන්න එතකොට පූර් ආමාශය වශයෙන් අපි සලකන්න ළමයි මෙන්න මේ රූමනය මෙන්න මේ විදන්ශිකාව සහ මෙන්න මේ බහුනැවිය කියන කොටස්ටික විතරයි. එතකොට මේ පූර්ු ආමාශය මගින් අත්පත් කරගන්නවා ගවයාගේ සම්පූර්ණ ආමාශ්‍ය ධාරිතාවෙන් සිට අසුවක්ම. ඒක යන ජටරාශයට හිමිවෙලා තියෙන්නේසිීට විශ්සක ධාරිතාවක් පමණයිමකද ගඩරාශය කියන්නේ ග්‍රන්තිමය ආමාශයක් වෙන එන්සයිම ශ්‍රාවී හැකියාවක් තියෙනෝ එයාට ඇත්වෙලා තියෙන්නේ සීට විශ්සක් විතරයි. ඔබට පේනවා මෙටන්දී කොච්චර වැදගත්ද මේ සංකීර්ණ අමාශය කියලා මෙම බලපු හා විශාල ප්‍රමාණයක් එයා විසින් අත්පත් කරගෙන තියෙන එතකොට අපි කතා කරන්නේ මේකෙන් රූමණය ගැනයි රූමණය තියෙන්නේෙ කොහෙද මේ කතා කරමින් ඉන්නේ අපි විශාලම පැක්වොන රූමණය පිළිබඳවයි මේ රූමණේ තියෙන්න්නේ කොහෙද උදරකෝහරෙන් වම් පැත්තට බරවෙන්. ඔබ දැකල ඇති අපි ඔය ගවය ඇතිකරන කට්ටිය ගවයින්ගේ බඩපිල්ලද කියල බලන්නේ තල කොලකාපුහම වම් පැත්තේ. මොකද හේතුව ආහාර තාවකාලික්කව ගබඩාවන රූමණේ තියෙන්න්නේ යාගේ උදරකහරේ වම් පැත්තට බරවෙන්ටයි. ඒක මතුක තියාගන්න. න කියනවා උදර කුහරේ වම් පසට බැරවයි කියන වම් පැත්තර බරවෙන්ට පිහිටනවා මේක කලාප දෙකක් තියෙනවා ලමයි ඒතමයි මේ පෙන්නුම් කර ලා තියෙන්නේ මොනොවද උදරීය හා පුෂ්ටය වශයෙන්. තේරුම්ගන්ට මෙන්න මේ තියෙන්නේ උදරීය රූමණය. ළමෝ මේ හරියට කියනවා අපි උදරීය රූමණය කිය ඒයි විශාල පැසක් වෙලා තියෙන්නේ මේ පිට පැත්ත තියෙන හරියට කියනවා පුෘෂ්ටීය රූමණය කියලා හැබැයි අපි බැලුවොත් උඩින් ගවයාගේ මධ්දරේකාවෙන් ගවයාගේ මධ්දරේකාවෙන් වම් පැත්ත තමයි රූමණයය දරමතියා උඩින් තියෙන්නේ පුෘෂ්ටීය යටින් තියෙන්නේ උදරීය මේක මෙහෙම කෑලි දෙකට අයිතියෙන් මෙහෙම කෑලි දෙකටයිතිය. එතකොට අපි කිව්වා උදර කුහරේ වම්පසර බැරවතියෙනවා උදරීය හා පුෘෂ්ටය වශයෙන් කලාප දෙකක් තියෙනවා. මේක අභ්‍යන්තර වශයෙන් තමයි අපට පිටිම් බැලුවට රූමණය හා විතංශිකාව වෙන් වෙලා පේෙන් නෑ ළමෝ. අපි බහුණවිය හා දර්ට්‍රාශය අයිංකරල බලවුවොත් අපට පේන්දි මෙන්න මේීවාගේ තත්වවා. ෙම ලොකූගොට රූමණය තියෙනවා මෙන්න මෙතනින් තියෙනවා පොඩි මල්ලක් වගේ විතංශිකාව මේ දෙක පිටිං වෙෙන් වෙලා පයෙන්නේ නෑ හැබැයි අභ්‍යන්තරක වශයෙන්මකද වෙලා තියෙන්නේ මෙහෙම රූමණයෙන් නැම්මක් තියෙනවා මෙම විතංශිකාවෙන් නැම්මක් තියෙනවා මං මේක කපල ඇදොත් එහෙම මට පේනවා මේවාගේ තත්ත්වයා කප ඇදෝ පිටිින් ගියාට අභ්‍යන්තරිකව රූමණ ිත්තිය මෙහෙම මෙහෙම ඇවිල්ල ළමයි මෙතෙන්දි ලොකු ෆෝල් දෙකක්හෙවත් නැම්මක් හදලා මෙන්න මෙෙම විතංශිකා වෙෙන්වෙනෝ එක පිටිම් පේන්නේ අපිට පිටිපේන්නේ හොම තනි ශ්‍රරක්ෂ එකක් වඩ පුළුවන් හැබැයි මෙන්න මේ නැම්මට අපි කියනවා අල මෙෝ රුමිනෝ රෙටිකිවුල් හෝ ෆෝල්් එකකහෙවත් රූමණ විතංශිකා නැම්ම කියලා අභ්‍යන්තර නැම්මක් මකින් මෙයිමයයිවෙන් වෙනවා මේ නැම්මට අපි කියනවා රුමිනෝ ප්‍රටිකවුලෝ ෆුල් දෙකේවත් රූමණ විතන් ශිකා නැම්ම කියලා ඒක තියන්නේෙ ඇතුළෙන් විතරයි පිටි පේන්නේ තනි පැසක් වගේීමයි ඒ නිසාම මෙතන කියනවා ප උදර කුහරිය වම්පසට බරව පිහිටනො පුෘෂ්ටීය හා උදරයේ වශයෙන් පෙනමුවල් දෙකයි අභ්‍යන්තර වශයෙන් රූමණ විතංශිකා නැම්ම මගින් එකනිකාගෙන් පෙන්වෙනවා. බාහිර බිත්තිය ඉන්දලා අභ්‍යන්තරයට වේදෙච්ච පොඩි ඇලි නැත්තං ස්ථම්භාකාර විහෝමගින් කුටීර හතරකට බෙදල තියෙනවා මේ කුටීරවල වෙනවෙන මහාර කැකින්. ඇතුළෙත් තිලමියෝ ස. මේක ඇතුළෙත් තිනවලමිෝ මේ විදිහයට පොඩි ඇලි සකස්වෙලා. හමගින් මේක අභ්‍යන්තරික වශයනුන් කුටීරවලට වෙෙන් වෙලා තියෙනවා.වි. එකයි දෙකයි තුනයි හතරකට මේව ඇතුළේ වෙනවෙන ආහාර කැරගෙනවා. මේ වැඩේ ආහාර මිශ්්‍රවන්ඩයි ජිර්ණටයි ඉතාම හිත කරවෙනවා. රූමණේ ඇතුළත ඉතාම අඳුරු විමොකද තුළ ක්‍රාත්මක වෙන්නේ රූමල්ල ශුද්‍රජීවීන් මේ ගොල්ල පුරෘත්තු වෙලා තියෙන්නේ අඳුරේ ක්‍රියාත්මක වවෙෙන්ටයි. මේ ගොල්ල අන්ට ක්‍රතම ක්‍රියාකාරිත්වවෙසිඳහා පූර්ණ අඳුරු පරිැරයන් අවශ්‍ය වෙනු. එතකොට තවත්තිව වුවොත් සහජීවී ශුද්‍රජීවින්ට යෝග්‍ය වන පරිදි අඳුරු තත්වට අමතරව රූමණය තුළ සම්පූර්ණයෙන්ම නිර්වාල්ු තත්ත්ව පවතිවා මොකද මේ ක්‍රාත්මක වෙන්නේ නිර්වායි ශුද්‍රජීවීන් නිසා. හොදර මදරතියාගන්න රූමණයේ ඇතුරද තියෙන ස්වභාවික පියෙච්චාගේ පහයිදශම පහක් හයදශම පහක් වෙනවා උෂ්නත්වය සෙන්න්ඩිග්‍රිය් තිස්දමයක් හදරිස් දෙකක් වෙනවා. යම් හේතුවකින් පHච්චාගේ මීට වඩා ගොඩක් වෙලා අඩුවෙලා තිබුණු සුද්‍රජීවීන්ට එක හිත කර වෙන්නේ නෑ. මෙන්න රූමණශුද්‍රජීවිීන්ට උදාහරණ කිීපයක් දක්වල තියෙනවා ීරිෝයිඩ් සක්ිනෝජන්ස් මෙයාගේ මූලික ශක්ති ප්‍රභාාවය සලිවුලෝස් රමිනිකොක ෆලෙව්ෆේසින්ස් යත්යපෙන ප්‍රධානම ශක්ති උපස්තරය සෙලිවුලෝස් වෙනවා. රමිනිකොකස් ඇල්බස් සෙලිවුලෝසා සයිලන් මතයක් වෙනවා බක්ටියෝයිඩස් රමිනිිකෝලා ග්ලුකෝස් මතයක් පෙනවා මෙගස්ෆේරියා එල්ස්නි ගලුකෝස්සා ලක්ටෝස් කියන සීනිවර්ග මතයක් පෙනවා. ගේ ස්ට්‍රප්ට කොස් ෝස් ිෂ්ටේ මතය ඇ. මෙන්න මං අපි නිකමට යෝජනා කළා රූමණේ හම්මුවන ශුද්‍රජීවින්ට උදාහරු. හූමනේ අ්‍යන්තර භිත්තිය වූල් තුවායක කෙඳිහිවත් ප්‍රසරවගේ තියෙන්. මේම ගිත්මොකදලා තියන අභ්‍යන්තර ප්‍රෂ්ටිය වර්ගඵලය ගොඩාක් වැඩි වෙලාතිේෙනු. ඒක ශුද්්‍රජීවින්ට ඉතාම යෝග්‍ය අයගුල්ලන්ට ඉන්ඩ් නැත්තාං ගීර්ණය කරන්ඩ මේ තත්ත්වේ යෝග්‍ය වහ. ඒවගේ මේ හරහා සුද්‍රජීවීන් මගින් ප්‍රතිඵලවෙන වාශ්ප්‍රශීලී මේ දාම්ල උරාගන්න ොදැළගන්න රූමණ බිත්තියට අවශෝෂණ හැකයාාවක්ත ඉන්සයිම ශ්‍රාවය කරන්න බෑ ඇති මේ ක්‍රියාවන් නොක්කොටම මේ අභ්‍යන්තර පෘෂ්ටය මේ කෙදි වගේ හටගත්තහම් මොකද වෙන්නේ මගින් අ්‍යන්තර පෘෂ්ටේ වඩා ප්‍රතික්‍රාශීලී වෙලා ප්‍රතික්‍රියාවන්ට වැඩි දායකත්වයක් ලබා දේලො ඒකයි ඔය කිව්වේ. මේ තියෙන්නේ රූමණයක ඇතුළද බිත්්තිය ඔබට පේනුව වූල් තුවායක තියෙන කෙදිි වගේ ප්‍රසර ගණනාවක් තියෙනෝ මේමගින් අභ්‍යන්තර පෘෂ්ටි වර්ගඵලයේ වැඩි වෙලා තියෙනු. මෙන්න මෙහෙන් ප්‍රශ්නයක් තියනව ළමයි රූම එක ඇතුළි කෙන්දිි ජීර්ණය වෙනකොට නිර්වාය පැසීම්මගින් කෙදි පැසෙනකොටහර්ජ සල්ෆයි සල් ඩවක්සයි මීතයෙන් කාබන් ඩක්යි් වගේ වායුන් හටගන්නවා. ස්වභාවිකෝ මේ වායුන් රූමණයඉදලා මකේ හෝ ගුදේ හරහා දේහයෙන් බැහැරවෙන්ට ඕන. නමුත් මේ ගවයින් අධිකව ලපටිත්‍රෘුණ එමනත් තම් පුන්නක් වගේ සාන්ද්‍රහාර ගත්තාම එමගින් අධිකව රූමණය තුළ පෙන හටගන්නවා. මේ හටගන්න පෙන මගින්, මේ වායුන් බෑරවෙන මාර්ග ආවරණය වෙනවා ඇහිරෙනවා. ප්‍රතිිපලය වෙන්න මොකක්. ගවයාට පාලනය කරන්න පැද රූමණය තුළ හුළං ඇැත්ත වාතය පිරිෙන තෞදුරටත් මේ නිර්වායි පැසීමට ලක්වෙනෝ එක වලක්වඩ දෙියක් නැතුව. ඒමගින් මොකද වෙන්නේ මේ වාජුව පිරිග පිරිලා සමහල්ලාවට ගවයාට අපහස්ථාව දරාගඩ බැරවූ. හර්දයාදියපවා පීඩාවට ලක්විමෙන් මේ අන්නඩ පවාපුළුව. එමත්තං ගවයනිකං වැටිලා දැඟලන්ට පටන්ගන්නවා මේ තත්ත්වේ හට මෙන මේකට අපි කියනවා බඩපිපීම හෙවත් බ්ලෝටින් කියල් මේකේ මූලික අවස්ථාවේ ගවයාගේ ඉදරට ටත්්තු කරමවා බොහ් බොක්්ාලා ොල් හඩක්ලබෙනවා නමුත් මේ කල්ගත වඋනාා මෙම ගවයින් වැටිලා දගලන්ට පටන්ගන්නවා මේ වේදනාව නැත්තන් පහස වූ දරාගන්න බැරු මේවා වෙලාවට බලබල ඉන්න හොඳනෑ වහාම ගවයාගේ රූමණය හිල් කරලා ඒ තියනවාය වූ බැහැර කරන්නටෝ. මෙස්දා ගවයාට රූමණයට පිහියකින් හරි මක්නේ ඇල්ල දාලා මේ වායෝ බැහැර කරන්නඕ ඊට කලින් සහර පොඩි ගොඩවෙදකමක් විදියට මේකට ඉගුරු ඉස්ම ුන් දෙදෙනු සමහල් වට හරිග සමාට හරිියන්නේ එක. හරිියන් නැත්තං වහම රූමන් එක හිල් කරලා මේ වාතයේ බැහැරවෙන්න සලස්වන්ටෝ. මෙහිදී රූමණය හිල්කිරීමට යොදාගන්න උපකරණයක් තියෙනවා ඕකට අපප්‍රිකේනවා ට්‍රෝක ඇන් කැනි උුලා කියලා. කොටස් දෙකක්තේන එකත්තමයි ට්‍රෝක කොටස ඒක මෙන්නමආකාරය උලක් ලමයි මෙින මේවාගේ උලක් කියකොට ස අපි ගත්තොත්තේම අපට හමුවන්නේ මෙන්න මේ ආකාරය උලක් විතරයි ඉතින් මේකට පොඩි හැඳල් එකක් නැත්තං මිටක් එහෙම හයිකරලා තියෙනු මෙම පොඩි ලට් එකක් දාලා තියනවිහි ඔන්න ඒවගේ විය්හොයක් ට්‍රෝකය කැනිිවුලා කියන්නේ ළමයි මෙන්න මේවාගේ සිදුරක් සිදුරක් සහිත නාලාකාර විව්හය ඒක තියෙන මේවාගේ පොඩි නාලයක් කැනවුල එක තියෙන මේවාගේ නාලයක් කොහු අපි කරන්නේ මේ ට්‍රෝකය අරගෙන මේ කැනවුලායකට දානෝ සිදුරක් තීරාවිතර මෙෙන් ට්‍රෝකඒක අරගෙන මේ කැනවුල්ලායකට දානවා දාපු හම් ඔබට හම්බ වෙනවා මෙන්න මේවාගේ තත්ත්වයක් ඔබට හම්බ වෙනවා මේ වගේ තත්ත්වයක් එලියට ඇවිල්ලතිෙනවා මේ කැනවුලයකි උල ඊළඟට ඔන්න ඔොහොම තියෙනවා න්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්න්නේට මේ ට්‍රෝකය කාරන කැනුලට දම මේ එකනිකම් පිහිියක් වගේ ඊළඟට අපි කරන වැඩි මේක අරගෙන බඩපිපීමට ලක්වෙලා බොහම අපහස්සේ ගන්න ගවයාගාවට ඇවිල්ලා එයාගේ දේශී වම් පැත්ති මෙතර තියෙන අවසාන ඉරෑට බිතරතියවා ඔහුල් ලස්තවී කට කෙන පෙර ලම්බ පෝසා මෙන්න මේ ප්‍රදේශයට ගැටතුලුවක්න ික නකොලොත්තමයිගවයට හානියක් වෙන්නේ මෙතන්ට වේගෙන් අනිනවා මේ උපකරණය ම. ඇනලා මේ සම්පූර්ණ බටේ ඇතුල් කරන්න. ඇතුල් කරලා මේ කොලයක ඔන්න හේත්තු කරන්න කරලා කැෙනවු ට ෝක ඇද ක දන්න. ටයිර් එක හුලන්ගඇන්නවාගේ හෝට චස්කාගෙන මේ බඩේ තියෙන වාතය මේ සිදුරෙන් බැහැරවෙන. මේක ගවයාට කිසිව වේදනාවක්න එයා බොහෝම සංසුන් නිවා මේ වාතයේ බැහැරුනත්ක මේයාගේ අපහස්ථාව වත් වෙන ඊට පස්සේ මේක ඇදරදාන්නට මෙතන්ට පලාස්ට්‍රයක්ක් ගහම ේතුවාල හොඳ ව ොහෙම ලොකු ගැටලුවක් ඇති වෙන්නේ හැබැයි මේ වැඩේ කළේ නැත් දම් ගවයාමියමට ලොක අවදානමක්තිය. බඩපිපිේදියයාබි ගුරු ඉස්ම දෙනවා හරිේ නැත්ද ව හාම ට්‍රෝකායයින් කැනවුලා මගින් උදරේ සිදුරු කරලා ඒ වාතේ බැහැර කළ යුතුෙන. ඒන අපි කතා කරට ඕන ඉළඟට රූමණයේ ක්‍රියා මොනවාද එකක් තමයි ආහාර තාවකාලිකව ගෞඩා කරනවා. ගවයා ලහිලහියේ කාගෙන කාගැනගිය තලකොල නැතා ශාක් කොටස් මේ රූමණේ තුළයි තාවකාලිකව ගබඩාවෙින්. ඒගේම ආහාරේ තන කෙද ජීරණය කරනවා ඒක කරන්න රූමණය තුළ සහජීවී ආකාරී වාසය කරනලා ශුද්‍ර ජීවීන් මගේ. තොර ඒගොල මේ කෙද ජීරණය කරල හදනවා වාශ්පශීලී මේ දාම්ල. රූමණයට පුළුවන් කිසියම් සාරක්ෂක ්‍යන්ත්‍රණයක් පවත්වාගන්ට. පරූමණයේ ආරම්භග පීච්චාගේ දෙකෑශෝ පහක් තුනම සමයින ප්‍රූමණයේ ආරම්භක පීච්චාගේ පාදශම පහක් හයශෝ පහක් වුණාට මේ රූමණය තුළ සුද්‍රජීවීන්ත් මගේින් නිපදවනවා වාශ්‍රශීලී මේ දම්ල ඒවත් එක් රූමණය පියච්චගේ අඩු වෙනවා ආම්ලික වෙන හැබැයි ගැටලුවක් කරගණ්ඩ එපා ආ පව් මේ ආම්ලිකතාවයට බලපාපු සංයෝග ආපව් රූමණ බිත්ති හරහා උරාගන්නුවත් එක්කම මුල් පීHච්චගේ මුල්ලාගේට පත්වෙනවා වෙන මේකද අපිකිෙනවා රූමණයේ සාරක්ෂක යන්ත්‍රණය කිය. චචගේ යම් පරහාසේකා කණ්ඩව දදියාගන්න අඩකතමයි රූමණයට පුළුවන් පරෝටීන් නෝන නයිට්‍රජන් ආදිය භාවිතා කරලා මොනවද කරන්න ප්‍රෝටීන් නිපදවන්ඩ පුළුවන් ඇමීන ඒමයිඩ ඇමෝනිිය නයිට්‍රේ නට් සමහර ඇමයිනුවම් ලාදිය උදාහරඩ වෙන් ඒවගේම රූමණයට පුළුවන් ශුද්ධ ජීවී විටමින් සංස්ලේෂණය කරන්ට ෑවි කතා කළේ රමණය ක්‍රිය ගැන වගේම ආහාර පෙරහනක් වශයෙන් ක්‍රියා කරන්න පුළුවක්. රූමණයෙන් පස්සෙමි ආහාර යන්නේ කුඩා පැසක්වන විතන්ශිකා වෙතට එතෙන්දි මිලිම තුනට වඩා විශාල ආහාර කැබලිවලට විතංශිකාවට යන්ඩදින්නේ නැතිව රූමණය ක්‍රියා කරනවා ආහාර පෙරහනක් විදිහයට. ඊදකට හම්බවෙන්න විතන් ශිකාව කියන විිය්හය. මේකතියෙන්නේ හරදිවස් ආසන්නේ ප්‍රමාණයෙන් කුඩාම කොටස මේකයි. අභ්‍යන්තරිකව රූමණ විතංශිකා නැම්ම වගින් එකෙනෙකාගෙන් පෙන්වෙනෝ මේක ඇත්තුළට බිත්තයේ වර්ගඵලයේ වැඩි කරන්නඩ ශුද්‍රජීවන් අදවාගැන්ඩ මේක මීවදයක සයි ආකාරයෙන් ප්‍රෘෂ්ටිය වර්ගඵලයේ වැඩි කරලා තියෙනවා මේ තියෙන් ඒවාගේ විතංශිකාවේ අභ්‍යන්තර වියහේ ඉනකට හම්බේෙනවා බහු ැවිය ක තියන රූමණයට දකුණු පැත්තේ අක්මා වාසන්නේ මේක අ්‍යන්තර භික්තිය නැමි ගොඩක් හෙවත් පොතක පිටුවගේ ප්‍රසරතියෙනවා. මේවා ආහාර මිශ්්‍ර කිරීමට එමනත් මේවා චල්නමගින් යම්දුරකට ආහාර යාම්ත්‍රික ජීරණයක් වෙනවා. හ කිව්වේ රූමණයෙන් ආහාර විතංශිකාවටයනවා විතංශිකාවෙන් පසෙ ආහාරෙන්නේ මේ බහු නැමියට. බහු නැමිය කරමෙ නමම්ම කියන්න මොකද මේ ඇතුල් බිත්තිය නමිල නැමිලා තියෙන හන්ඳයි නැමිලා පොත්තක පිටුුවගේ ප්‍රසර හදනවා එතකට දකනතුොද බිම්මල් වල යට පැත්ත තේර නික මේ තටු තටු තට්ටුතත්ටු පි ල්න කන්නපුුල හොෝන්දේ ආං ඒවාගේ ප්‍රසර ප්‍රසර තියෙනවා මේවා චලනය වෙනවා. මේවා ඒ චලනයන් මගේ එක පැත්තකින් ආහාර මිශ්්‍ර කරනවා අනික ආහාරවල්ල තිය ආහාර යාන්ත්‍රික ජීරණය කරනු. එයා තමයි බහු නැමිය කිය යා පහිත්ලතියන්නේෙ රූමණයට දකුණු පැත්තේ අක්මා වාහසන්නේ බවත් කියන්න. එතකොට බහුනවීම මගින් යම්දුරකට ශුද්්‍රදීවී ජීරණය කරනවා. මීට අමත්‍රව යම් යම්දේවල් අවශෝෂණය කරනවා මෙ අත් කරන වැඩක්තියෙනවා ස්තරහාටය නහාරවලට පෙරහණක් වශයෙන්ත්‍රියා කරනවා. එවගේම රූමණේ බෞනවිය හා විතංශිකාව තුළ ටිකක් දලප්‍රශ්තය වැඩි ප්‍රතියාගන්නවා ඒ ජලයෙන් කොටසක් දේහියට උරාගන්නෙත් බහුණවී එවගේ පෝෂකත් යම් ප්‍රමාණයක් බෞනැවේදී ජලේට උරාගන්න දැනගණඩ ගවේක් දවසකට පැය අටක් තනකොල කනව තව පැය අටක් ඒ කාපුව වමාරලායකනු ඔ ගවිව රාත්‍රිකාල්ටත් සෑහනු රෑමනණතං බලන වාඩුලා ගයාම නිකං බුලත් කනවගේ හපාපරිඉන්න. එවනත්න් එයට දෛනිකව අඩුගුණාත්මේ තනකොළ වලින් තම විශාල දේහි පෝෂණී හදාගඩබේ තියන්නේෙ ඔය කියන බහුනැවී අ්‍යන්තර වවහය ඔබට පේනුවාමි පොත්තක පිටු පිටු වගේ තියෙන්න්නේ ඒ විව්හයි ඒව තමයි චලනය වෙන්. ඊළඟට අපි හමුඩ රූමණය විතංශිකාව බහුනැවිය කියන පූර්ු ආමාශය ගැන කතා කලා අපි ඊළඟට එනවා ගවයාගේ සත්‍ය ආමාශය නැත්තාං ග්‍රන්තිමිය ආමාශය මේකට අපි කියනවා ජට රාශය හෙවත් ඇබූ මේසම් කියලා. ගණඩ ගවයාගේ සංකීර්ණාමාශය තුළ හමුවන එන්සයිම ශ්‍රාාවී හැකියාවක් තියෙන එකම කොටස් තමයි මේ ජටරාශය කියන් මේක එක කෙළවරක් ගිහිල්ලා බහුනවයට සම්බන්ධ වෙනවා අනක ග්‍රහණයට තමයි සම්බන්ධ වේ තුළ මේක මෙන්න මෙහෙමයි අපි ගත්තුොත් මෙහෙම තියෙනවනම් බහුනැවිය බහුනැවියන් තමයි මේයා ආරම්භවෙන්න මෙහෙම පැත්තෙන් ඉංවීසිී යුුවකරක හැඩට පවතින්න ග්‍රහන්යටයි අනික් පැත්තෙන් එක පැත්තකින් බහුණවයට සම්බන්ධ වෙන අතර අනික් පැත්තෙන් ඉංග්‍රීසි යුවකරක හැඩට තියෙන ග්‍රහණියත් එක්ක මෙයා සම්බන්ධ වෙනවාමහි මේක බොහෝදුරට සාමාන්‍ය සතුන්ගේ ආමාශයක ක්‍රියාකාරයත්වයට සමානයි එන්සයිම ශ්‍රාවී හැකයාවක්තිෙන ට දඩරාශයට. අනිකතමයි මේක තියෙන්න්නේ දෙහි දකුණු පැත්තට වෙඩ මේකට එන් සයිම ශ්‍රාවය කරන්න පුළුවන් ශ්‍රේෂ්මල ස්්‍රාවය කරන්න පුළුව. දැ රූමණය විතන් ශිකාවාදී පැසවල් වලදිී සුද්‍රජීවීන් මගින් නිපදවහු ප්‍රටීන්නාආදිය මේකට ආපුහාම මේකද ප්‍රෝටීන් ජීරුණණයක් සිද්ධ වෙනු. ඒවගේීම සතා ආහාරත්යක ගත්ත කෑමතියෙනවනං ඒ ඇත්තින ප්‍රටීනුත් මේ ජටරාශේතුවලද ජීරණය ව දැනග්ඩ ජටරාශයතුල ප්‍රෝටීන් ජීරණය ආකාර දෙකින් සිද්ධ වෙනවා එකක් තමයි ජට්‍රාශේයට ලැබෙනව ප්‍රෝටීන් කොහෙන්ද ලමෝ අ රූමණයේ විතල්ශිකාවහා බහුනැවිය කියන පැසරව ප්‍රසරවලන්න බැක්ටීරියාවන් නැත්තා ශුද්‍රජීවීන් මින් ප්‍රෝටීන් ලබා දෙනවා ඒවට අපි කියනු අ්ශුද්‍ර ජීවී පෝටීන් කියලා මිට අමතරෝ මේ ගවයා වෙවිද ප්‍රෝටීන් සහිත ආහාරගන්න උදාහරණයක් පුන්නක් වු ඒවැ ඇත්තින ප්‍රෝටීනුත් ගවයාගේ ජර්රාශයට ලබෙනවා මේවට අපි කියමු ආහාරමය ප්‍රටීන් කියන. මේ ශුද්‍රජීවී ප්‍රෝටීන් සහ ආහාරමය ප්‍රෝටීන් කියන ප්‍රෝටීන් වර්ග දෙකම ජඩරාශයේදීමකොට වෙන්නේ ලමයි එන්සයි මූල ක්‍රියාවට භාවිතා වෙලා තමයි ජීර්ණය සිද්ධුවේ. මේ කරතිය මේකයි විටන්ශිකාවාදී පැස්වල් ෝර්දේශ ප්‍රජවීන් මගේ නිබදෝ ප්‍රටීන් මෙන්ම සත ආහාර සම ගත් ප්‍රෝටීන් ජීරණය වෙනවා. තුර කිරිපමනක් ආහාර වශයෙන් ගන්නා කුඩා වස පැටවුන්ගේ සංකීර්නාාමාශේතන විශාලම කොට තමයි ඇත්තම කිවූත් මේ. රි බොනකොඩ තමයි ක්‍රමාණකූලව සංකීර්ණාමාශය වර්නය වෙන උදාහරණයක් කිව්වොත් අපි කුඩා වස පැටුවකුගේ ආර්මාර්ග පද්ධතියක් ගත්තු ඕකෙතියෙන මෙන මේ වගේ තත්ත්වයක් අන්න ශ්‍රෝතය තියෙනවා විදිහට ඇවිල්ලා නිකා රූමණය කියලා පොඩි මාක්ක එකක් වගේ තියෙනවා විතංශිකාව චූටයට තියෙනවා බහුනවිය ඔහොම තියෙනවා යිති හැබැයි ජටරාශයේ තමයි විශාලහොටම දියෙන් මෙන්න මේක තමයි කිරි පමණක් ආහාරවශයෙන් ගන්නා කුඩා වස පැට වෙක් ගත්ත හම මේ රූමණය විතංශිකාව බහුණවිය නික නාමිකව කුඩා වව්හ. හැබැයි කාලයේ ගත වෙනුවත් එක්ක තමයි මේව විශාල වෙන්න පටන් ගන්නේ. මේකට හේතුව තමයි මේ ගවයා වරිදවර තනකොලාදිය කඩල අනකොට තනකොලාදිය ගිහින් කනකොට ඒ සමඟ බැක්ටීරියාවන් දේයගත වෙන ඒ බැක්ටීරියාවන් ගිල්ල මේ කුඩා රූමණ විතංශිකා බහනවී ආදයේ බිට්ටිසම ගැටෙනවා මෙන මේ මගල් ලැබෙන උත්තේජය හන්ද තමයි මේවා පසුව විශාල පැසවල් බවට පත්වෙන්න. නැත්තං උපතේදී ප්‍රමාණයෙන් ඉතාම කුඩා වෙනවා නමුත් මේවා පසුකාලීනව විශාල පැසවල් බවට පත්වෙන්න මෙන්න මේ හේතුව නිසා. මේ තියන්නේ දේහෙ දකුණු පැත්තටවින්න. මේකෙන් එන් සයිම ස්්‍රාවේ වෙනවා ශ්‍රේෂ්පොල ස්්‍රාවය වෙනවා. රමණයේ විටන් ශිකාවාදී පැසවල් වලින් චුද්්‍ර ජීවින් මගින් නිපද වූ ප්‍රෝටීන එවගේ සතා ආහාර සමගගත් ත්‍රෝටීන් ජීර්ණය වෙනවා. කිරිපමණක් ආහාර වශයෙන් ගන්න උදවියකි. මේක මෙන්න මේ ආකාරෙන් ශීන වෙලා තියෙනවා. නමුත් පසුකාලීනව සතා තනකොලාදී කනකොට. ඒ සමඟ දේහගත වෙන බැක්ටීරියාවන් ආදියගහිල්ලා මේ බිත්ති මත රූමණ බිත්්ති මත විතංශිකා බිත්ති මත බහුනැවී බිත්්ති මත තෙරපීමක් හෙවත් බලපෑමක් ඇතිකර පුහම තමයි මේ ආකාරව වව්හාපට ලැබේ. මේ තියන ජටරාශී ්‍යන්තර වවහය ඉදට හමුුවෙනවා කුඩා අන්ත්‍රහෙවත් ශුද්ද්‍රාන්ත්‍රය දැනගන්ඩ ගවයන්ගේ ශුද්්‍රාන්ත්‍රයේ දගින් අධිකයි ඒ මීට්‍ර හතලියක් පමණ දික්වෙනෝ. ශුද්්‍රාන්ත්‍රයේ කොටස් විදිහයට ග්‍රහ ශුුණ්‍යාන්ත ශේෂාන්ත්‍රය අපිට හම්බ වෙනෝ. එන්සයිම් ස්්‍රාාවී හැකයාව ප්‍රශස්තවතියනවා. ඒවගේම ග්‍රහණයට අමතරව අනිකුත් කොටස් දෙක මගින් සුුණ්‍යාන්ත්‍රයේ හා ශේෂාන්ත්‍රය මගින් බහුලුවව ෂක නැත්ත ීර්ණක ප්‍රතිඵල අවශෝෂණය වෙන එතකොට මේ සඳහා කඩාන්ත්‍ර අභ්‍යන්තර ප්‍රෂ්ටඵලයේ වර්ගපලයේ වැඩි කරන්නම ගොත් වෙලාතියෙන් රුමන්මතරි කුඩාන්ත්‍රේ තුළ තියන අභ්‍යන්තර ප්‍රෘෂ්ටිී වර්ග පලේ වැඩි කරන්නඩ මේ අංගුලිකා කියල ජාතිහා මෙ මේමකින් අ්‍යන්තර පෘෂ්ටියය වර්ගඵලය වැඩි කරලා අවශෝෂණ ක්‍රියාව වඩාකාරයක්ෂම කරවා ඉළඟට මහාන්ත්‍රයේ නැත්තල් ලාාජ් ඉන්ටෙස්ටීන් මේක ප්‍රධාන කොටස් තුනක්තියෙනවා උන්්ඩුක පුච්චයක්තියෙනවා දඟර සහිත කොටසක්තියෙනවා ගුද මාර්ගයක් තියෙනවා. උන්ඩුක පුච්චේ කියන විහේ ප්‍රමාණයෙන් කුඩයි ොකද වෙනම දැන් කෙද ජීර්ණයවීමක් අවශ්‍යනය බොහෝදුර රූමණය තුළ කෙද ජීරර්ණය අශ්‍ය තම්පූර්ණයි. අනික මහාන්ත්‍රයේ සාපේක්ෂෝ දිගින් වැඩි ඒ නිසා හොඳට ජලය උරාගන්නවා එනිසා ල දෝග්‍ය සමඟ අනවශ්‍ය පරිචතමනය බැහැරවීමක් වන්නේ න. සත්‍ය ගුධමාර්ගයක් ගුදයක් තියෙනු එවගේ අක්මාව පිත්තාශය අග්්‍යාශය වැනි අව අවනුත් මේ ආහාරජීර්ණද්ධ සංකීර්ණ පද්ධතිීටම අධාර වෙනවා. අපි කතා කර කර හිටිය සංකීර්ණ ආහාරමාර්ග පද්ධතියක විවහේසා ක්‍රියාකාරිීත්වය එක පැත්තකින් විව්හයේ සංකීර්ණයි ක් පැත්තෙන් ක්‍රියාකාරිත්පේ සංකීර්ණයි ඉති අපි නිසාමී අපි එනිසා මේ දක්වා කළේ සංකීර්ණ හාර මාර්ග පද්ධතියක කොටස් ප්‍රධාන වශයෙන් හඳුනා ගැනීම මේ සිදුවන ප්‍රධානම ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණය එන අපි ඊළඟට කතා කරමු කොහොමද සංකීර්ණමාශ ආහාරමාර්ග පද්ධතියක ආහාර ජීර්ණය වෙන්න කියලා ඊළඟ වැඩසටානින් සලකා බලම